ඒ ප්‍රථම නිවාසාන්තර මල්ල ක්‍රීඩා උත්සවය අද මේ ආකාරයට පවත්වන්නට එතුමා සමත් වෙලා තිබෙනවා. හොඳ නම්කරණයක් නිවාස සඳහා යොදා ගනිමින් අර්ථයක් ඇති තේරුමක් ඇති හැඟීම් දනවන නිවාස තුනක් එතුමා පිහිටවලා තිබෙනවා. ඉතින් අද නිවාස වලට එකතු වෙලා මේ සියලු දෙනා නිවාසාන්තරව තරඟ වදිනවා. අද එකමුතුව එක්සත්කමින් නිවාසවලට බෙදිලා තරඟ වදිනවා. සාමූහිකත්වය තුළින් එකට එකතු වෙලා එකතුකමින් එකතුවෙන් සාමූහිකත්වයෙන් ජයග්‍රහණය කරා යන්නට පෙළ ගැහිලා තිබෙනවා. මං හිතන්නේ අපිට ක්‍රීඩාව තුළින් අපූර්ව දේ ක්‍රියා දෙනවා. අපිට මෙහි එකමුතුකම සමගය අදිෂ්ඨානය මෙහි පුහුණු කරනවා. ඒ සමගිය එක්සත්කම අදිෂ්ඨානය තුළින් ජයග්‍රහණය කරා යන්නට පාර අපට කියලා දෙනවා. මේ අවස්ථාවට සබරගමු පළාත් සභාවේ ගරු පළාත් සභා මන්ත්‍රී නිතිච නිමල් විජේනායක මැතිතුමා පැමිණෙනවා. එතුමා ඉතාමත් ගෞරවයෙන් ඉතුව අපි මේ අවස්ථාවේ පිළිගනු ලබන. ඉතින් අපට ක්‍රීඩාව තුළින් ඒ අපූරු පාඩම් අපට කියලා දෙනවා. එකමුතුකම සමගිය අපට කියලා දෙනවා. ඒ වගේම ක්‍රීඩාව තුළ අපට ජය වගේම පරාජයත් හිමි වෙනවා. ඒ ජය පරාජය එකසේ භුක්ති විඳින්නට ඉවසා දරාගන්නට ජයග්‍රහණයෙන් අනවශ්‍ය විදිහට උද්දාම නොවන්නට ජයග්‍රහණය බොහොම අනිකුත් අයට රිදෙන්නේ නැතිව භුක්ති විඳින්නට හොඳ පාඩම් කියලා දෙනවා. පරාදුනහම එහින් කනස්සල්ලටපත් වෙලා මානසිකව නොවැටි කෙලින් අදිෂ්ඨාන කරගන්නට අදිෂ්ඨාන ශක්තියක් ලැබෙනවා. පරාදුන කෙනාට පාඩමක් කියලා දෙනවා ඊළඟ ජයග්‍රහණය කරා යන්න අදිෂ්ඨානයක් ඇති කරගන්න කියලා. මං හිතන්නේ බොහෝ පාඩම් ක්‍රීඩාව තුළින් කියලා දෙනවා. අධ්‍යාපනය කියන්නේ පොතපතේ අධ්‍යාපනයම පමණක් නොවේ. පන්ති කාමරයට සීමා වෙච්ච අධ්‍යාපනය පමණක් නොවේ. ක්‍රීඩාවත් හොඳ අධ්‍යාපනයක්. එනිසා ඒ අධ්‍යාපනය ලබා දෙන්නට විදුහල්පතිතුමා සමත් වීම අපි අගය කරන්නට ඕනේ. ඒ වගේම ක්‍රීඩාව කියන්නේ අද අපේ මානව සම්පත බොහොම සෞඛ්‍ය සම්පන්නව, ජව සම්පන්නව ගොඩනගන්නට තිබෙන පුළුල් විෂයක්. අපේ රට ගොඩනගන්නට අපිට ලොකුවට සම්පත් නැහැ. වෙනත් රටවල් වලට ඛනිජ තෙල් නිදි තිබෙනවා. තවත් රටවල් වලට රත්තරන් නිදි තියෙනවා. තවත් රටවල් වලට යකඩ, ඉල්මනයිට් ආදී විවිධ ඛනිජ වර්ග තිබෙනවා. රන් රිදී ලෝහ වර්ග ඛනිජ සම්පත් තිබෙනවා. ඒ රටවල් දියුණු කරගන්න පුළුවන් ඒ සම්පත් තුළින්. ඒ රටවල් එච්චර අධ්‍යාපනය ගැන එච්චර ලොකු සැලකීමක් නැති රටවලුත් තිබෙනවා තිබෙන ධන සම්පත් නිසා. ඉතින් අපේ රට දියුණු කරන්නට ගොඩගන්නට අපිට ලොකු සම්පත් නැහැ. මැණික් අල්ප වශයෙන් තිබුණත් අපට එය මදි රට හැටියට. හැබැයි අපට තියෙන හොඳ සම්පතක් අපේ මානව සම්පත. ඒ මානව සම්පත වැඩි දියුණු කරගත්තොත්, පෝෂණය කරගත්තොත්, දියුණු කරගතහොත් මානව සම්පත උගත් බුද්ධිමත් දරුවෝ හැටියට බිහි කරගත්තොත්, ඒ වගේම නිරෝගී සෞඛ්‍ය සම්පන්න, ජව සම්පන්න දරුවෝ බවට බිහි කරගත්තොත් මේ මානව සම්පතින් අපේ රට ගොඩනගන්නට පුළුවන්. අපේ රටට විදේශ විනිමය ලබා ගන්නට පුළුවන්. අද විදේශ රැකියාවලට ගියාට අපි යවන්නේ කම්කරු රැකියා සඳහා. වෘත්තීයමය උසස් අධ්‍යාපනයකින් යුතු අය සඳහා රැකියාව ඕන තරම් තිබුණත් ලෝක රටවල්වල අපිට අද කම්කරු රැකියා තමයි අපි වැඩියෙන් යන්නේ. මොකද වෘත්තීයමය වශයෙන් සුදුසුකම් තියෙන දරුවෝ අපිට අඩුකම නිසා. අපට ඒ අඩුව සපුරලන්නට මේ අධ්‍යාපනය තුළින් මහා පිටුවහලක් ඇති වෙනවා. ඒ නිසා වර්තමාන රජය වැඩියෙන් මුදල් වෙන් කරනවා අයවැයෙන් 6.5%කට වඩා මෙවර වෙන් කරලා තිබෙනවා. මං හිතන්නේ ඒ තුළින් අධ්‍යාපනය නංවන්නට සුවිශාල කැපවීමක් කරනවා. හොඳම පාසල් ළඟම පාසල වැඩසටහන අද දිනා දීලා තිබෙනවා අපේ විද්‍යාලවලට. ඒ අනුව ඒ හොඳම පාසල් ළඟම පාසල වැඩසටහන යටතේ අපිට මේ විද්‍යාල මේ අධ්‍යාපනය දියුණු කරගන්නට පුළුවන්. එහෙමනම් අපි මේ යන ගමනේදී අපේ රටේ ජාතික සමගිය අපට වැදගත් වෙනවා. සිංහල, දමිළ, මුස්ලිම් මේ හැමෝම අපේ සහෝදරයෝ. අපේ එකම ජාතියක් එකට අත්වැල් බැඳගෙන තමයි මේ රට එදා නිදහස් කරගත්තේ. මුස්ලිම් ජනතාවත් නිදහස් සටනේ පෙරමුණ ගත්තායි. එදා සිංහල ජනතාව, දෙමළ ජනතාව වගේ මුස්ලිම් ජනතාව පෙරමුණ ගත්ත අපේ රට නිදහස ලබා ගන්න. ඒ ලබාගත්තු නිදහස අර්ථාන්විත කරගෙන යෑමේදී ඒ සමගිය අපි ආරක්ෂා කරගත යුතු වෙනවා. එහෙනම් අපිට සමගියෙන් ජීවත් වෙන්න පුළුවන්. අපි බොහොම සහෝදරයෝ. එකට එකම්මගේ දරුවෝ වගේ තමයි අපි
අපිට බෙදෙන්නට දෙයක් නැහැ. අපි සමගිව හිටපු ජාතියක්. සීතාවක රාජසිංහ යුගයේදී අපි එකට අත්වැල් බැඳගෙන හිටපු අය. එදා පෘතුගීසින් සමග සටනේදී මුස්ලිම් වීර විරෝධාර අපේ විරුව එදා ඒ සටනේදී මූලිකත්වයේ ගත්තා. මුල්ලේරියාව සටනේ පෙරමුණ ගන්නට මුස්ලිම් ජාතිකයනුත් එදා සීතාවක රාජසිංහ රජතුමා සමග අත්වැල් බැඳගත්තා. ඒ සටනෙන් අපි ජයග්‍රහණය කළා. මේ රට බේරා ගන්නට ආපු හැම වදොරකදීම මුස්ලිම් ජනතාවත් පෙරමුණ ගත්තා. අද ඒ නිසාම සීතාවක රාජසිංහ රජතුමා මුස්ලිම් ජනතාවට නොයෙක් තාන්න මාන්න වරප්‍රසාද ලබලා දුන්නා. හුඟක් අපේ මුස්ලිම් ජාතිකයන්ගේ වාසකම්වල සිංහල සමාන වාසකම් හුඟක් තියෙන අය අපි දන්නවා. දුවේගොඩ මුදියන්සේලාගේ වගේ මේ හොඳ නාමකරණයන් ලබා දීලා තියෙනවා එදා රජතුමා ගරු නම්බුනාම ලෙස. මොකද එදා ඒ සටනේදී මුස්ලිම් ජාතිකයන් වුණු අමිල සේවය නිසා සීතාවක රාජසිංහ රජතුමාගේ එදා වෛද්‍යවරයා වුණේ මුස්ලිම් ජාතිකයෙක්. ඒ වෛද්‍ය පරපුරේ වර්තමාන වෛද්‍ය පරපුරේ කෙනෙක් තමයි මොහමඩ් ඉර්ෂාඩ් වෛද්‍යතුමා. අදත් ඒ පරපුරේ කෙනෙක් විදිහට තල්දුව ප්‍රදේ නගරයේ ආයුර්වේද වෙදකම කරනවා. මේ විදිහට අපි එකට සහෝදරය වගේ හිටපු ජාතියක් විදිහට අදත් ඒ සහෝදරත්වය අපි ආරක්ෂා කරගත යුතුයි. වර්තමාන රජයේ ඒ සහෝදරත්වය රැකගෙන ඉස්සරහට යනවා. මුස්ලිම් ජාතිකයන්ටත් නිසි තැන නිසි හිමි තැන ලබා දෙන්නට රජය සමත් වෙලා තිබෙනවා. රජයේ ප්‍රබල අමාත්‍ය ධූර රැසක් මුස්ලිම් ජාතිකයන් උද්ධරණය. එක්සත් ජාතික පක්ෂය ගත්තන් එහි මහලේකම්තුමා කබීර් රෂීම් මැතිතුමා අද මුස්ලිම් ජාතිකයෙක්. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු අතර පළාත් පාලන අමාත්‍ය පවුසර් අපේ මුස්තාපා ෆයිසල් මුස්තාපා මැතිතුමාලා වගේ මේ මුස්ලිම් ජාතිකව රැසක් නියෝජනය වෙනවා. ඒ නිසා අපි මේ සහෝදරත්වය ආරක්ෂා කරගෙන යනකොට ඇහැලියගොඩත් අපි මුස්ලිම් ජාතිකයන් සමගයේ සහෝදරත්වය තිබෙනවා. කවදාකවත් ඇහැලියගොඩ මුස්ලිම් ජාතිකයන් සිංහල ජාතිකයන් අතර කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒ තරම්ම අපි ලෙන්ගතුයි සහෝදරත්වය අපි රැකගෙන යනවා. ඒ නිසාම තමයි අද අපි දේශපාලන අධිකාරිය හැටියට මුස්ලිම් ජාතිකයන්ගේ සෑම උත්සවයකටම සම්බන්ධ වෙලා මේ කටයුතු කරන්නේ. නිතිජ නිමල් විජයනායක මැතිතුමා එක්සත් ජාතික පක්ෂයෙන් නියෝජනය වෙමින් මේ අපි එකට ඇවිල්ලා ඉන්නේ සහෝදරය වගේ. අපේ මුස්ලිම් සහෝදරත්වය අපිට වටිනවා නිසා. එහෙනම් අද මේ මුස්ලිම් දරුවන්ගේ අනාගතය උදෙසා මේ මුස්ලිම් ඉස්ලාම් ආගමික කටයුතු වලට මුල් තැන දෙමි. මේ මුස්ලිම් ප්‍රාථමික විද්‍යාලය මේ කරන මෙහෙවර අපි අගය කරනවා. අපේ මුස්ලිම් දරුවන්ගේ අනාගතය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. මේ දරුවන් අනාගතයේ අපේ රටට වැඩදායක නායකයන් බවට පත් වේවා. අපේ රට ගොඩනගන්නා වූ උගත් බුද්ධිමත් දරුවන් බවට මේරා දරුවෝ පත් වේවා. ඔවුන් උගත් බුද්ධිමත් දරුවෝ වෙන විට මේ ක්‍රීඩාව තුළින් නිරෝගී සෞඛ්‍ය සම්පන්න ජව සම්පන්න දරුවන් බවට පත් වේවා. නිරෝගී රටක් බිහි කරගන්න ඒ ගමනේදී මුස්ලිම් සහෝදරවරුන්ගේ ශක්තියත් අපට එකතු වේවා කියලා ප්‍රාර්ථනා කරමි. මේ දරුවන්ගේ අධ්‍යාපනය දියුණුවෙන් දියුණුවටම පත් වේවා කියලා පතමින් මා නිහඬ වෙනවා. ඔබ සැමට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. හා නෙළවරු උරේ තන්දාරු උරුමේලේ இந்த நாட்டிலே மூவின மக்களும் இந்த நாட்டை ஒரு சேர ஐக்கியமாக கட்டியிருப்பவர்கள் என்ற உண்மையை உணர்த்தினார். அவருக்கு நன்றிகள். இந்த நிகழ்வுக்கு இப்பொழுது வருகை தந்திருக்கும் சபரிமலை மாகாண சபை உறுப்பினர் நிமல் விஜயநாயக்க சட்டத்தரணி அவர்களை அன்போடு வரவேற்கின்றோம். இதே போன்று விவாக பதிவாளர் அல்ஹாஜ் சரூக் அவர்களையும் அன்போடு உங்களை வரவேற்கின்றோம். ஸ்தூதி அப்பகி ஆராதனாவ பிலிகேமல் மமிஸ்தானே சப்பாத்துவு கரு நீதிஜ்ய சபர்கோபல சபா மந்திரி இம்மால் விஜயநாயக மெத்தின்ஸ் இதாமத் ஆதரே கௌரி மியாஸ்தாவிதி பிலிகேமல் இலங்கானிதாஸ் பக்ஷே பிரதான சங்விதாயக சரஸ் சந்தநாயக மெத்துமணி අල්ලක්ෂා විද්‍යාල විදුහල්පතිතුමනි මෞලවිතුමනි මෙම විද්‍යාල විදුහල්පතිතුමා පියනක පාරා තමුත්තන් අපේ හිතවත් මහත්තු ඉන්නවා ඔබ සිල දෙනම් දාල්පර දෙමව්පියනි දූ දරුවනි මම විදුහල්පතිතුමාට එනකොට කිව්වා කතා කරන්න සුදු අවස්ථාවක් නෙවෙයි මේක ක්‍රීඩා උත්සවය ඔබ කවුරුත් පුල පුලා බලාගෙන ඉන්නේ කුළුඳුල් මේ මල්ලික් මහාවිද්‍යාලයේ කුළුඳුල් මල්ල නිවාසාන්තර මල්ල ක්‍රීඩා උත්සවයට සහභාගි වෙලා තමන්ගේ දරුවන් එකට සහභාගි වෙලා
ඒ දක්ෂතා දක්වනවා බලංගරින් ඉන්න තමයි පුළුපුලා බලාගෙන ඉන්නේ. නිසා මං කිව්වා මට කතා කරන්න අවශ්‍ය නැහැ. නමුත් එතුමා කිව්වා මට වචනයක් කතා කරන්න කියලා. මම හරිම ආසයි ඇත්තටම මල්ල ක්‍රීඩා උත්සවවලට යන්න සහභාගී වෙන්න නිවාසාන්තර ක්‍රීඩා උත්සවවලට. මොකද මම මල්ල ක්‍රීඩකයෙක් නිසා. මම පාසල් යන කාලේ මම නාලන්ද විද්‍යාල මුලින්ම ප්‍රාථමිකයට ගියා. නමුත් ඒ අවදී අපි මල්ල ක්‍රීඩා උත්සව තිබුණේ නැහැ. ඊට පස්සේ මම නාලන්ද විද්‍යාලයට ගියා. උසස් පෙළට රාජක විද්‍යාලයට ගියා. මම නාලන්ද විද්‍යාලයේදී සෑමදාම අපි තුන සූර්ය නන්ද මයුර කියලා නිවාස මම තමයි සූර්ය නිවාසයේ චැම්පියන්. ඊට පස්සේ රාජක විද්‍යාලයට ගියා. ඒ මම රාජක විද්‍යාලයට යන්න අවස්ථාව ලැබුණේ මට මල්ල ක්‍රීඩකයෙක් නිසා. මම ජාතික මට්ටමේ සමස්ත ලංකා මල්ල ක්‍රීඩකයෙක් නිසා. ඉතින් මම එහෙදෙත් ගිය පළමු වර්ෂේ මාව හාවර්ඩ් හවුස් එකේ කැප්ටන් කරා. ඉතින් මට මේ පාසල් වල මල්ල ක්‍රීඩා උත්සව වලට යන්නේ බොහොම ආසාවෙන්. මොකද හැංගීම ක්‍රීඩාවට තියෙන ආදරය මගේ මාතුල තියෙන නිසා. ඉතින් මම දීර්ඝ කතාවක් කරා. ක්‍රීඩා කරපු දරුවෝයි පාසලේ පතපත තුළින් පමණක් ඉදිරියට එන දරුවෝයි අතර ලොකු වෙනසක් තියෙනවා. රටට ඒ සියලු තමන්ගේ ජීවිතයේදී ලබන සියලු ජය පරාජයන් අභියෝග බාරගැනීමේ ශක්තිය මේ ක්‍රීඩාව තුළින් ලැබෙනවයි කියන එක මම දන්නවා. ඉතින් ඒකයි මම අගය කරන්නේ. මේ අම්මලා තාත්තලාට කියන්නේ තමන්ගේ දරුවෝ මේ අවස්ථාවේදී අපේ පළාත් සභා මන්ත්‍රී සහෝදර පළාත් සභා මන්ත්‍රී ජී.එම්. කරුපාල කරුණාපාල මැතිතුමා අපි තාමත් විදුහල් වෙනුවෙන් මම එතුමාව පිළිගන්නවා. එනිසා මම මේ දෙමව්පියන්ට කියනවා තමන්ගේ දරුවන් ඒ ක්‍රීඩාවට යොමු කරන්න, කලාවට යොමු කරන්න. මේවා තුල මේවත් එක් අධ්‍යාපනයේ දරන දරුවා තමයි සමාජයේ කැපිපෙනෙන විදිහට ඉදිරියට වැඩ කටයුතු කරන්නේ. ඒ නිසා මම දීර්ඝ කතාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. මම සුබ පතනවා මේ විද්‍යාලයට ඇත්තටම ප්‍රවේශ වෙනකොටම සිත් ඇද ගන්නා සුළු විදියට මම කුංචි ඉඩකඩක මම ක්‍රීඩා උත්සවයේ මනාව සංවිධානය කරලා තියෙනවා. මම ඊ ආවා මෙතන යහපැත්තේ මලගෙදරට. මම එනකොටත් රෑ අම්මලා තාත්තලා ගොඩක් වැඩ මේ ක්‍රීඩා උත්සවයට ලොකු උනන්දුවකින් කටයුතු කරා. ඒක ඉතාමත්ම හොඳයි. මේ පාසල අලුත් පාසලක් අපි දන්නවා. ඉතින් අපිට පුළුවන් හැම අවස්ථාවකදීම අපි පළාත් සභාවේ මහජන නියෝජිත හැටියට අපිට වර්තමාන රජයෙන් අපේ සංවිධායකතුමා සඳරයක් මැතිතුමා කිව්ව විදියට අධ්‍යාපනයට විශාල වැඩ කොටසක් මුදල් සම්භාරයක් ඉතිහාසයේ නොවූ විදියට මුදල් වර්තමාන රජය මගින් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළා තියෙනවා. ඉතින් මේ පාසල් වල අඩුපාඩු තියෙනවා අපි දැක්කා. ඉතින් අපි කවුරුත් පක්ෂපාත නැහැ. අධ්‍යාපනයේ දේශපාලනයක් නැහැ. අපි කවුරුත් එකට අත්වල් බැඳ ගන්නට ඕනේ. අපි අත්වල් බැඳගෙන අපේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන අධ්‍යාපනයේ විෂය වෙනුවෙන් අපි උපරිම දායකත්වයක් ලබා දෙන්න ඕනේ. මොකද අධ්‍යාපනයේ කරන ආයෝජනය මිල කරන්නට බෑ. ඒක කෙතෙක් දැයි කියලා කියන්නට බෑ. අපි ගොඩනැගිලි හැදුවොත් ඒවට යම් කිසි නිශ්චිත වටිනාකමක් තියෙනවා. නමුත් මේ පාසල් වල අනාගතයේදී බිහිවෙන දරුවෝ කොහෙන් නතර වේවිද කියන එක අපිට නිශ්චය කරන්න බෑ, තීරණය කරන්න බෑ. ඒකයි මම කිව්වේ ඉතාමත්ම වැදගත්. අපි ඔබ සමග අත්වල් බැඳගෙන ඉන්නවා. කිසිම ભેදයක් නෑ අපිට. අපි ඇහැලියකොට අපි සිංහල මුස්ලිම් ජනතාව බොහොම සහෝදරත්වයෙන් ජීවත් වෙනවා. අපි සෑම අවස්ථාවකදීම අපි ඔබත් සමග එම කිසිම ભેදයකින් තොරව අපි සහයෝගය කරන්න උදව් කරන්න ඉදිරිපත් වෙනවා කියන පණිවිඩය ලබා දෙමින් මම ප්‍රාර්ථනා කරනවා. විදුහල්පතිතුමා ලොකු උනන්දුවකින් කටයුතු කරනවා මේ විද්‍යාලයේ නගා සිටුවන්නට. එතුමාට උපරිම සහයෝගය අපි ලබා දෙනවා. ඉදිරියේදී මීටත් වඩා සාර්ථක ක්‍රීඩා උත්සව පවත්වන්නට ශක්තිය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ කිටි වචන සර්පය අවසන් කරනවා. ස්තුතියි. බොහොම ඇහැලියුරු ප්‍රදේශවාසී ජනතාව අතර සියලුම ජාතීන් අතර බැඳීමක් ඇති එකම ආසනයක් කියලා පිළිගනිදී කියලා මා විශ්වාස කරනවා. මේ අවස්ථාවේදී මා සිහිපත් කරනවා මුල් ස්ථානයේ අපේ ආරාධනා පිළිගෙන සබරගමු පළාත් සභා මන්ත්‍රී ජී.එම්. කරුණාපාල මැතිතුමාගේ පැමිණීමත් ඉතාමත් අගය කොට සලකනවා. මෙම පාසල් සංවිධායක මණ්ඩලෙ 12 வயதின் கீழ் இலக்கு பந்து எறிதல் ஆண்கள் பிரிவு வெற்றியாளர்கள் ஹீரோ. 3rd இடம் MNM நஃபீஸ் ஜெசா இலம்.
இரண்டாம் இடம் எம் எஸ் எம் ஐயாஸ் சஜா இல்லம். முதலாம் இடம் எம் எஃப் எம் ஆதில் நஜா இல்லம். அந்த வெற்றியாளர்களுக்கு எமது ஆத்மாந்தமான வாழ்த்துக்கள் உரித்தாகட்டும். பனிரெண்டு வயதின் கீழ் தடை தாண்டல் ஓட்டம் பெண்கள் பிரிவு வெற்றியாளர்கள் மூன்றாம் இடம் எம் எஸ் ஜே அஸ்மா நஜா இல்லம். இரண்டாம் இடம் ஜி பிரியங்கனி ஜசா இல்லம். முதலாம் இடம் எம் எஃப் எஃப் மின்சா ஜசா இல்லம். முறையே இந்த போட்டியிலே இரண்டு இடங்களை தக்க வைத்துக் கொண்டிருக்கின்றது ஜசா இல்லம். இங்கே இந்த வெற்றியாளர்களுக்கு வாழ்த்துக்கள். பத்து வயதின் கீழ் நீர் நிறைத்தல் ஆண்கள் பிரிவிலே மூன்றாம் இடம் எம் ஏ அஃகர் சஜா இல்லம். இரண்டாம் இடம் எம் ஐ எம் சம்ஹான் நஜா இல்லம். முதலாம் இடம் எம் ஆர் ராசி அகமத் சஜா இல்லம். வெற்றி பெற்ற மாணவ செல்வங்களுக்கு வாழ்த்துக்கள். முறையே இந்த போட்டியிலே சஜா இல்லம் இரண்டு இடங்களை தக்க வைத்துக் கொண்டிருக்கின்றது. வாழ்த்துக்கள். பெண்கள் பிரிவிலே வெற்றி பெற்ற மாணவர்களுடைய விவரம். மூன்றாம் இடம் எம் ஏ எஃப் ஜுல்ஃபா சஜா இல்லம். இரண்டாம் இடம் எம் ஐ எஃப் அமானியா சஜா இல்லம். முதலாம் இடம் எம் எச் எஃப்